හොඳයි, අපි අද සූදානම් වෙන්නේ දවසේ ධර්ම දේශනාවට. ඉතින් මේ භාවනා වැඩමුළුව කෙරෙන අතරතුර අපි ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඒ වගේම ඊට අමතරව යම් සූත්‍රයක් අරගෙන තෝරගෙන ඒකට අනුව ධර්ම දේශනාවකුත් පවත්වනවා. ඒ සූත්‍රයත් සාකච්ඡා කරනවා. ඉතින් මේ පාර අපි තෝරගෙන තියෙන අචේලකස්සප කියන සූත්‍රය සංයුත්ත නිකායේන අචේලකස්සප සූත්‍රය. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ඇත්තරම මේ පුද්ගලයා තුළ පවතින ආත්ම දෘෂ්ටිය සම්බන්ධයෙන් බුදුරන් වහන්සේ කරපු දේශනාව. කියන්නේ මේ ආත්ම දෘෂ්ටිය ඇත්තරම තේරුම් ගන්නේ කොහොමද සහ ඒ ආත්ම දෘෂ්ටිය දුර වෙන ආකාරයට බුදුරන් වහන්සේ විසින් කරපු දේශනාව. ඉතින් මේ අචල කස්සප කියලා කියන්නේ බුදුරන් වහන්සේ පින්දපාති වඩන වෙලාවක බුදුරන් වහන්සේට මුණ ගැහෙන එක්තරා පුද්ගලයෙක්. ඉතින් මේ අචල කස්සප අහනවා බුදුරන් වහන්සේගෙන්, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේකින් යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඉතින් අපිට ඉඩ දෙනවා නම් ඒ ප්‍රශ්නය අහන්නම් කියලා කියනවා. නමුත් බුදුරන් වහන්සේ ඒක වළක්වනවා. බුදුරජාණන් වහන්සේ ඉන්නේ ඇත්තටම වෙනම වැඩක. පින්නපාති වඩන ගමන් ගමට වඩන ගමන් ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක මේ ධර්මය දේශනා කරන එක සුදුසු නෑ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ විලාව කියන්නේ. ඉතින් ධර්මය දේශනා කරනකොට ඒකට සුදුසු පරිසරයක් තියෙනුනේ. ඒකට සුදුසු සාකච්ඡා කරන්න තැනක් තියෙනුනේ. එහෙම නැත්නම් අපි නිකන් යන එන ගමන් ඇහුවට අපිට ඒක තවත් කතාවක් විතරයි. ඉතින් අපි දන්නවා දැන් ওই මිලින්ද ප්‍රශ්නේ වගේ ඒ රජතුමා සහ රහතන් වහන්සේගේ සාකච්ඡාවේදී එතනත් ඒ රහතන් වහන්සේ සහ මිලිඳු රජතුමා, නාගසේන මහරහතන් වහන්සේ සහ මිලිඳු රජතුමා කියන මේ දෙන්නම මුලින් සාකච්ඡා කරලා තීරණය කරනවා අපි මේ වගේ වෙනම දවසක් දාගෙන මෙහෙම සාකච්ඡා කරමු කියලා. ඉතින් ඒතර තමයි ඒකට අදාළ මේ මානසික තත්ත්වය ගොඩනැගෙන්නේ. නැත්තම් අපි අර යන්නේ ගමන් ඇහුවට අපිට ඒක එච්චර රසවත් වෙයි. නමුත් රසවත් වුණාට අපිට අර හිතන විදිහට අපි ප්‍රශ්න අහලා සාකච්ඡා කරන ගතියක් නැහැ. ඒ නිසා බුදුරණන් වහන්සේ මෙහෙම අවස්ථා තුනකදීම ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ අවස්ථාවක් දෙනවා. ඉතින් ඒ අවස්ථාව දුන්නාම ඒ අචේල කස්සප කියන පුද්ගලයා අහන ප්‍රශ්න වලින් බුදුරණන් වහන්සේට තේරෙනවා මේ පුද්ගලයා අහන්නේ ආත්ම දෘෂ්ටි ඉඳගෙන දුක පිළිබඳව තමයි අහන්නේ. මේ ලෝකයේ දුක කියලා දෙයක් පවතිනවා. ඉතින් එතකොට ඔබ වහන්සේගේ තීරණය මොකද්ද? ඔබ වහන්සේ දෙන පිළිතුර මොකද්ද මේ දුක පිළිබඳව? මේක මම විසින්ම ඇති කරගත දුකක්ද? අචල කසප අහන්නේ කින්නකෝ බෝ ගෞතම සයං කතං දුක්ඛන්ති. මේක මම ඇති කරපු දුකක්ද කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විලාවේ ඒ උත්තරේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම කියන්න එපා කස්සප. එහෙම කිව්වොත් එතන වැරද්දක් තියෙනවා. මම මේක කළා කිව්වොත් එතකොට එතන ආත්ම දෘෂ්ටියක් පිළිබඳව මේ අපේ තියෙන අර ඉතින් අපි දුක පිළිබඳව අපේ තියෙන්නේ ඕනම කෙනෙකුගේ තියෙන එහෙමනේ. මේක මේ මම විසින්ම තමයි මේක ගොඩ නැගුවේ කියන අදහසක් තමයි තියෙන්නේ. ආත්ම දෘෂ්ටිය තියෙනවා. මම තමයි මේ දුක හදාගත්තේ. එහෙම නැත්නම් අපි ඒක තමන්ගෙන් බාහිරට දානවා. එතනක් තියෙන ආත්ම දෘෂ්ටිය. මේ දුක මට ඇති වුණේ මම නිසා නෙවෙයි නං වෙන කෙනෙක් නිසා. ඒතර අපිට තියෙනවා අදහසක් මේ එක්ක මම කළා නැත්නම් මම නෙවෙයි නං වෙන කෙනෙක් කළා. ඉතින් මේ අපි එදිනදා ජීවිතේදීත් කොහොමෝ තමයි කරන්නේ. අපිට මොනවක් හරි ලෙඩක් හැදුනොත් අපි කල්පනා කරනවා මේක එක්ක මොකක් හරි කෙනෙක් කරපු දෙයක්, එහෙම නැත්නම් දෙවියෝ නිර්මාණය කරපු ලෙඩක් වෙන්නද කියලා මේ විවිධ මත සමාජයේ පවතිනවා. දැන් අපි දැක්කා ওই කොවිඩ් ආපු කාලේ ඉන්දියාවේ තමයි ඒක උනේ. කොරෝනා දෙවඟන කියලා දෙවඟන හදාගෙන මිනිස්සු වඳින්න පටන් ගත්තා. ඒ මොකද ඒගොල්ලෝ විශ්වාස කළා මේ අපි කොරෝනා දෙවඟනට ගෞරව කළේ නැහැ, අපි පුද පූජා කළේ නැහැ. ඒ නිසා දෙවියෝ කෝපිලා තමයි මේක උනේ කියලා මොන්දක පත්‍රේ දිනනවා. එහෙම දාලා තිබුණා. ඉතින් මිනිස්සු ඒකට පුදුම විදිහට ගියා. ලංකාවෙනු ගියත් දන්නේ ඉන්දියාවනම් ලොකු පිරිසක් හිටියා. ඉතින් මොකද අපි හිතනවා මේ දුක එක්ක අපිට නොපෙනෙන බලවේගයක්
කරන්න ඇති කියලා. ඉතින් ඒ විදිහටම තමයි ඔය අතීතයේ මිනිස්සු තමන්ට බය දුක කියන දේවල් එනකොට ගස් කල් වලට වඳින්න පටන් ගත්තේ. ඉතින් ඒකට යම් කිසි හරයක් ඇතුව ගහකට බැඳක් කමක් නැහැ. ඒක මොකක් හරි හරයක් තියෙනවා නම් කියන දේ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ආවට පස්සේ ඒ ඇති කරපු සම්ප්‍රදාය තුළ බිහි වෙලා තියෙන්නේ. බෝධියක් රෝපණය කරලා බෝධින් වහන්සේ නමක් රෝපණය කරලා ඒකට වඳින එක. ඒක ඇතර වඳින්නේ මේ බය නැති කර ගන්න හෝ එහෙම නෙමෙයි. එතන වඳින්නේ අර කළගුණ සැලකීමක් වශයෙන්. ඉතින් ඒ බය නැති කර ගන්න අපිට තියෙන එකම ක්‍රමය තමයි මේ ධර්මය අවබෝධ කිරීම. ඒතකොට ඒක අවබෝධ කරගත්තට පස්සේ ඇතරම බය නැති වෙනවත් නෙමෙයි. බය රෝග බය අපිට මේ තියෙන ඔක්කොම සියල්ල තියෙනවා. ඒව නැති වෙනව නෙමෙයි. හැබැයි අර බය පිළිබඳව අපේ තියෙනනේ අනිත බයක්. අපි මේක ගැන හිතාගෙන ඉන්න විවිධ මත තියෙනනේ, දෘෂ්ටි. අන්න ඒව දුරු කරගන්න පුළුවන්. ඉතින් ඒතකොට අපි ඒ වෙනුවෙන් ධර්මයට ගෞරව කරනවා, බුදුරණවහන්සේට ගෞරව කරනවා. ඒ පිළිබඳව අපිට ගෞරවයක් ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ ආත්ම ස්වરૂපයක් නැති ගතියක් තමයි එතන තියෙන්නේ. අපි දුක කියන දේ තේරුම් ගන්න විදිහ තුළ තියෙන්නේ එක්ක මේක මම මට කරගත්ත දෙයක්. අපි කියනවා දුකක් ඇති වුණාම මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම අපිට කියවෙන දේ තමයි සාමාන්‍ය එක්ක මං වගේ කර්මකාරී කියලා අපි Tamanට දොස් පවරනවා. එහෙම නැත්නම් අපි බාහිර කෙනෙකුට දොස් පවරනවා. ඒකේ ඒ කියන්නේ මේ හැමතිස්සෙම අපිට තියෙන ආත්ම දෘෂ්ටි. ඉතින් මේ ආචිල කස්ස ප්‍රතිවිච්ඡ ඒ දෘෂ්ටි අපිටත් තිබිලා තියෙනවා. අපිටත් තියෙනවා නැත්තේ නැහැ. ඉතින් එතකොට අපි කල්පනා කරන්න ඒක හටගන්න හේතුව මොකද්ද කියලා සම්බන්ධතාවයක් නිරීක්ෂණය කරනවා හරි අඩුයි. අපි කරන්නේ හරිම පහසුයි. එක්ක මම මට කාලකන්‍යා කියලා ගන්නවා, නැත්නම් බාහිර ඉන්න කෙනෙකුට කාලකන්‍යා කියලා කියනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය සමාජයේ තියෙන. ඉතින් මේ ගැටුම, මේ දෘෂ්ටිය තමයි සෑම විටකම මිනිස්සෙකුට, සත්වයකට සියලු පාප ක්‍රියා හටගන්න හේතුව බවට පත් වෙලා තියෙන්නේ. අපිට මේ තියෙන දෘෂ්ටි, අපේ තියෙන මේ පැවැත්ම පිළිබඳව, ආත්මයක් පිළිබඳව තියෙන අපේ හැඟීම. ඉතින් ඒකට අපිට අවශ්‍ය වෙනවා මාව පුළුවන් තරම් ආරක්ෂා කරගන්න, අනිත් අයව පුළුවන් තරම් විනාශ කරන්න. ඉතින් මේක තමයි ප්‍රාණඝාතය ඇති වෙන්න හේතුව. මම ආරක්ෂා වෙන්න ඕනේ. මම කියන පුද්ගලයා, මම කියන ආත්මය ආරක්ෂා කරගන්න නම් අනිකුත් ආත්ම විනාශ වෙන්න ඕනේ. මම කියන ආත්මේ සතුටු වෙන්න නම් අනිත් අයගේ දේවල් හොරකම් කරන්න ඕනේ. මම සතුටින් ඉන්න නම් අනිත් අයගේ කාමවස්තුන් මම පරිහරණය කරන්න, මිත්‍යාචාරයට ලක් කරන්න ඕනේ. ඒ වෙනත්නම් මම සතුටින් ඉන්න නම් මම බොරු කියලා, මිස් වචන, පරුස වචන කියලා හරි කමක් නැහැ. අනිත් අය බේද කරලා හරි කමක් නැහැ. අනිත් අය බිඳවලා, අනිත් අය බොරු කියලා හරි කමක් නැහැ. මම මගේ ආත්මය ආරක්ෂා කරගන්න ඕන කියන තැනින්නේ මේ අපේ මේ දෘෂ්ටිය අපි පවත්වාගෙන යන්නේ. ඉතින් මේ දෘෂ්ටීන් පවතිනකන් මේ පව් නතර වෙන්නේ නැහැ. කොහෙන් හරි මේක මතුවෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්සාහ කරන්නේ මේ අචේල කස්සප කියන පුද්ගලයාට මෙන්න මේ හට ගැනීම පිළිබඳව සහ මේ පැවතීම, එහෙම නැත්නම් අපි ඒකට කියනවා පටිච්ච සමුප්පාදය කියලා. මේ හේතුන් නිසා හට අරගෙන මේ පවතින පැවැත්ම, මේ නොනවතින පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පොඩි විග්‍රහයක් කරන්නේ. ඉතින් ඒකේ තියෙන වචන ටික නම් ඉතින් මම හිතන්නේ හැමෝම දන්න ටිකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පටිච්ච සම්පාද විවරණේ තියෙන වචන අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප කියලා මේ පියවර 12කින් විතර පෙන්නලා තියෙනවා. ඉතින් මෙහෙම පියවර 12කින් පෙන්නුවට ඕනනම් අපිට මේක තව විස්තර කළොත් එහෙම තව විශාල මාතෘකාවක් ගොඩක් බවට පත් වෙනවා. ඉතින් මේක අර කෙනෙකුට කියලා දෙනකොට පෙන්නපු කරුණු කීපයක්. ඉතින් මෙතනදී අර ආචේල කස්සපකට තියෙන මේ දෘෂ්ටියක් තියෙන බව බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නේ ආචේල කස්සප අහන ප්‍රශ්න වලින්. අහන්නේ එක්ක මේ දුක මම කළාද? සයංකතං දුක්ඛං. සයංකතං දුක්ඛංති. එහෙම නැත්නම් පරංකතං දුක්ඛංති. මේක වෙන කෙනෙක් කරපු දුකක්ද මේ අපි මේ දුක කියලා විඳින්නේ? ඒ කියන්නේ එතනදී තේරෙනවා දෘෂ්ටිය නම් වැරදි තමයි. නමුත් ඒ කාලෙත් මිනිස්සු මේ දුක පිළිබඳව ප්‍රශ්න කරලා තියෙනවා, හොයලා තියෙනවා. දුක පිළිබඳව වෙච්ච සාකච්ඡාවක් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ තිබිලා තියෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ආචේල කස්සපට කියනවා නෙමෙයි, ආචේල කස්සප ඇවිල්ලා අහන්නේ ස්වාමීනි මේ දුක කියන එක කවුද නිර්මාණය කරන්නේ? ඒ කියන්නේ මේ දුක පිළිබඳ හැඟීමක් මිනිස්සුන්ට තිබිලා තියෙනවා. ඒ කියන්නේ සාකච්ඡාවක් පැවතිලා තියෙනවා.
ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ අර හරියට බුද්ධත්වයට පත් වෙන්න කලින් සිද්ධාර්ථ කුමාරයා විදු ගුරුවරු ළඟට ගියා වගේ දැන් උන්වහන්සේ ශාස්ත්‍රෘත්‍රයට පත් වුණාට පස්සේ උන්වහන්සේ දකින ගුරුවරෙක් විදිහට පිළිගන්න හෝ ඒ විදිහට අඩු ගානේ අහලා හරි තියන අය ඇවිල්ලා බුදුරණවහන්සේගෙන් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ධර්මයේ හොයන මිනිස්සු ඒ කාලේ තියෙන දන තියෙනවා. හැබැයි මේ ඉන්නේ බුදුරණවහන්සේ කියලා හෝ මේක තමයි හරිම ධර්මය කියලා එහෙම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එක එකගෙන් අහගෙන යනකොට ඒ ඇයට ඒ ලැබිච්ච උත්තරය අනුව තමයි මේගොල්ලෝ අවසානයේ මේකෙ තියෙන අචල කස පන්තිමිති බුදුරජාණන්සේව සරණ යන හැටි. අවසානයේ තමයි බුදුරජාණන්සේව සරණ යන්නේ. ඉතින් එතකන් අචල කසපු තියෙන හරිම දෙගිඩියාවක්. නමුත් එතන තේරෙනවා මේගොල්ලොත් මේ ධර්මය හොයලා තියෙනවා. දුක පිළිබඳව ගවේෂණය කරලා තියෙනවා. දුක පිළිබඳව ගවේෂණය කරලා කියන්නේ දුක හොයාගෙන යනවා කියන එක නෙමෙයි. මොකද්ද මේ දුකට හේතුව? කොහොමද දුක හටගන්නේ? මේ අහන්නේ තනි කරම දුකට හේතුව සහ දුක හටගන්න විදිහ. ඉතින් ඒක තමයි බුදුරණවහන්සේගේ දේශනාවේ තියෙන්නේ දුක සහ දුකට හේතුව. දුක හටගන්න විදිහ සහ දුක නැති කිරීම කියන මේ චතුරාර්ය සත්‍යනේ බුදුරණවහන්සේ දේශනා කළේ මූලික වශයෙන්. ඉතින් මේ මේ ඒකට පාර හැදිලා තියෙන්නේ මේ වගේ ප්‍රශ්න කරපු අයගෙන් තමයි. නමුත් අපිට සාමාන්‍යයෙන් බුදුරණවහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනකොට අහනවා කිව්වම අපිට හිතෙන්නේ මේක නම් සම්පූර්ණයෙන්ම නියත මිත්‍යා දෘෂ්ටිකයි කියලා තමයි හිතෙන්නේ. එහෙනම් ඕනම කෙනෙකුට මේ ත්‍රිවිච තියෙන ගැටලුවක් තමයි මේවා කොහොමද ඇති වෙන්නේ? ඊට පස්සේ මේවට හේතු මොනවද? ඉතින් ඒවට හේතු බුදුරණවහන්සේ දේශනා කරාම ඒක තේරුම් ගත්ත කෙනා දුකෙන් නිදහස් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ අචල කසප කියලා කියන්නේ අපිට එහෙම මේ නියත මිත්‍යා දෘෂ්ටිකෝ විදිහට කවදාවත් එකඩ වෙන්න බැරි જાතියක් නෙමෙයි. ඒ හරියට ඒ ධර්මයේ ලැබුණා නම් ඒ මනුස්සයා ඒක තේරුම් ගන්නවා. ඒක තමන්ට ඥානෙ තිබුණා නම් ඒ අවස්ථාව ලැබුණා නම් ඉනිසා අපිට එහෙම කිසිම කෙනෙක්ව එහෙම මේ මනින්න පුළුවන්කමක් නැහැ. අහන ප්‍රශ්නෙන් හෝ බුදුරණවහන්සේම මනින්නේ නැහැ. බුදුරණවහන්සේ තේරුම් ගන්න ඒ කෙනාගේ තියෙන ඒ ප්‍රශ්නේ ඇසීම තුළ තියෙන දුර්වලතාවය තේරුම් ගන්නවා. හැබැයි දන්නවා මේ අහන්නේ මේ බුදුරණවහන්සේ දැන් දේශනා කරපු මූලික ධර්ම තමයි චතුරාර්ය සත්‍ය. ඉතින් මේ ඒ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න අවශ්‍ය කරන ප්‍රශ්න ටික තමයි මේ අහලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අචල කසප කියලා කියන්නේ හොඳ නෝනක් තිබිච්ච කෙනෙක් අපි කියන්නේ අර පොයින්ට් එකට ප්‍රශ්න අහනවා කියලා හරියට කාරණාවටම ප්‍රශ්න අහලා තියෙනවා. ඒකට බුදුරණවහන්සේට හරි ලේසි උත්තර දෙන්න. ඉතින් මේකේ අහලා තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රශ්න හතරක් තමයි. සයං කතං දුක්ඛන්ති. මේ දුක ගෞතමයන් වහන්සේ මේ දුක මම විසින් කරන ලද්දක්. මේක මම කරගත්ත දෙයක්ද? එහෙම නැත්නම් පරං කතං දුක්ඛන්ති. එහෙම නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක්ද? එහෙම නැත්නම් සයං කතංච පරං කතංච දුක්ඛන්ති. මේක මමත් අනිත්‍යය කියන දෙපිරිසම කරගත් දෙයක්ද? සමහර අය ඉන්නවා එක්කෝ අපි හිතමු තමන්මයි මේ දුක හදාගත්තේ කියලා කියනවා. සමහර අය කියනවා එහෙම නැත්නම් සමහර අය කෙනෙක් විදවන්නේ තමන් කරගත් දුකක්, තව කෙනෙක් විදවන්නේ තව කෙනෙක් කරපු දුකක් කියන එහෙම අදහසකුත් මේ සමාජයේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ මේ හැම එකටම කියන්නේ එහෙම කියන්න එපා කියලා තමයි කියන්නේ. එහෙම කිව්වොත් වැරදි කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ අහනවා අසයන්කාරං අපරංකාරං අදිච්ච සම්පන්නං දුක්ඛන්ති. ඒ කියන්නේ මේක මේ එහෙම නැත්තම් මමත් අනිත්‍යයත් නොකල ඉබේ හටගත්ත දුකක්ද කියලා අහනවා. එහෙමත් නැහැ කියලා කියනවා. එහෙම ඉබේ හටගත්ත කියන්න බෑ. ඉබේ හටගත්ත කිව්වොත් එහෙම එතනක් තියෙනවා අර කිසිම නිකන් හේතුඵල රහිත භාවයක් තියෙනවා එතන. හේතුවක් නැති. ඒක ඉබේ හටගත්ත දෙයක්. එහෙම වෙන්නත් බෑ. එහෙම වෙන්නත් බෑ කියන තමයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතකොට ඊට පස්සේ මේ කස්සපට හිතෙනවා මේ බුදුරණවහන්සේ නම් කියන දේ මේ දුක පිළිබඳව දන්නේ නැතුව ඇති කියලා හිතනවා. ඉතින් එහෙම ඉතල බුදුරණවහන්සේට අචල කස්සප කියනවා එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දුක පිළිබඳව දන්නේ නැද්ද? දන්නවද නැද්ද කියලා තමයි අහන්නේ. එතකොට බුදුරණවහන්සේ දෙන උත්තරේ තමයි මම දුක ගැන දන්නේ නැත්තේ නෑ. මම දන්නවා දුක කියන එක ගැන මම දන්නවා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ ඇත්තටම බුදුරණවහන්සේ පිළිගන්නවා මේ දුකක් කියන දෙයක් ලෝකේ පවතිනවා කියන එක එතනින්ම පිළිගන්නවා. මොකද දුක පිළිබඳව බුදුරණවහන්සේ දන්නවා කියන එක තමයි එතනදී කියන්නේ. ඉතින් එතකොට ඊට පස්සේ අචල කස්සප කියනවා එහෙනම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දුක පිළිබඳව කියා දෙන සේක්වා. භාග්‍යතුන් වහන්සේ මට
දුක දේශනා කරන සේක්වා කියලා කියනවා. එතකොට බුදුරන් වහන්සේ ඒක පිළි අරගෙන අන්තිමට බුදුරන් වහන්සේ මෙන්න මේ විවරණය කරනවා කාශ්‍යපය යම් කෙනෙක් මේ දුක කරයි සහ ඒ කෙනා මේ දුක විඳී කියන මේ තමන් විසින්ම දුක කළා කියන ශාස්වත දෘෂ්ටියත් ඊට පස්සේ තවත් කෙනෙක් වෙන කෙනෙක් විසින් කරපු දුකක් වෙන කෙනෙක් විඳී කියන මේ වේදනාවෙන් යුක්ත වූ කල්හි දුක අනුන් විසින් කරන ලදයි කියන තැනදී උච්ඡේද දෘෂ්ටියට පැමිණෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙතන ඇත්තම කියන්නේ දුක කියන එක අපි හිතමු මුලින්ම මම විසින් මේ දුක හදාගත්තා කියලා. ඒ කියන්නේ ගිය ආත්මයේ මම කරගත් දෙයක් නිසා දැන් මම විඳිනවා කියන එක. එතකොට එතන අදහස තියෙනවා ආත්ම දෘෂ්ටියක් පිළිබඳව. මොකද දැන් ගිය ආත්මේ හිටියෙත් මම තමයි. කලින් හිටියෙත් මම. එතකොට ඒ දුක හැදුවෙත් මම. ඒ නිසා දැන් දුක විඳින්නේ මම. එකම පුද්ගලෙක් ඉන්න බව තමයි තියෙන්නේ. ඉතින් එතකොට එතන තියෙනවා ශාස්ත්‍රත දෘෂ්ටිය. ඇත කියන පැත්තට තමයි තියෙන්නේ. ඊට පස්සේ අනිත් තැනදී සඳහන් කරලා තියෙනවා වෙන කෙනෙක් කරනවා. ඒ වෙන කෙනෙක් කරන දේ තව කෙනෙක් විඳිනවා. අපි තුන් මෙතන ඉන්න කෙනෙක් කරන දෙයක් නිසා තමයි මම මේ දුක විඳින්නේ කියන අදහසක් ඇති කර ගන්නවා. එතකොට එහෙම නැත්නම් අපි මේ අපේ භවයත් එක ගත්තොත් එහෙම ගියාත්ම හිටියේ වෙන කෙනෙක්. එතකොට ඒ කෙනා කරපු ඒ ගොඩනගපු දුක නිසා තමයි ඒ කරපු දේවල් නිසා තමයි මේ ආත්මේ දුක විඳින්නේ මේ මම කියන කෙනා. එතකොට මම කියන කෙනා ගියාත්ම හිටපු කෙනා නෙමෙයි, සම්පූර්ණ වෙනස් කෙනෙක් කියන අදහස තමයි එතන ඉන්නේ. එතකොට එතන තියෙනවා උච්ඡේද දෘෂ්ටිය. උච්ඡේදය කියලා කියන්නේ ඇත්තටම පැවැත්ම නැහැ කියන අදහස. ගියාත්මේ අපි හිටපු කෙනෙක් හිටියා ඒ කියන කෙනා. ඒ කියන කෙනා නිසා දැන් මේ භවයේ මේ B කියන මම දුක් විඳිනවා. ඒ කියන්නේ ඒකේ ඒ කියන පුද්ගලයා දැන් උච්ඡේදයටපත් වෙලා. එයාගේ පැවැත්ම එතනින් ඉවරයි. දැන් ඉන්නේ B කියන කෙනා. හැබැයි එයා දුක් විඳින්නේ අර ඒගේ වැඩේ හින්දා තමයි. එතන එහෙම තමයි උච්ඡේද දෘෂ්ටිය ගැන කතා වෙන්නේ. සාස්ෘත දෘෂ්ටිය දිදීනේ නොසින්දී පවතින ආත්මයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ගිය ආත්මෙත් හිටියේ මම, ඒමයි හිටියේ, දැන් ඉන්නෙත් ඒම තමයි. එතකොට මමමයි මේ දුක විඳින්නේ, කලින් මේ දුක ඇති කළෙත් මමමයි කියන මෙන්න මේ පැවැත්ම පිළිබඳව තියෙන ආත්ම දෘෂ්ටිය තමයි පෙන්වන්නේ. එක්ක භවයක් නොසින්දී යනවා එක දිගට. එහෙම නැත්නම් ගිය ආත්මෙ එක්කෙනෙක් හිටියේ, එයා ඉවරයි දැන්. දැන් ඒ හේතු හින්දා මම කියන මේ දැන් ඉන්න පුද්ගලයා දුක් විඳිනවා. එතකොට මම කරන දේවල් හින්දා ඊළඟ භවයේ ආයි මම නොවන වෙන කෙනෙක් දුක් විඳිනවා කියන අදහස. එතකොට මේ එක්කෙනා එක්කෙනා එක එක භවයේ වෙන වෙනම අය ඉතිර තමයි ගන්න. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම කියන්න බෑ. එහෙම කියන්න බැරි මොකද කෙනෙක් අර විදිහට එක දිගට යනවා කිව්වත් වැරදි, එහෙම නැත්නම් වෙනස් වෙනස් පුද්ගලයෝ යනවා කිව්වත් වැරදි. ඒකට හොඳ උපමාවක් පෙන්නනවා මට මතක විදිහට මේකත් බිලින්ද ප්‍රශ්නෙම වෙන්න ඕනි තියෙන්නේ. ඒකේ තියෙන හොඳ උපමාවක් මේ ඒකෙදි පෙන්නන්නේ මේ පැවැත්ම පිළිබඳව මේ එකම පුද්ගලයා හෝ එකම පුද්ගලයා නොවන වෙනස් වෙනස් පුද්ගලයෝ යනවා කියන එක කියන්න බැරි හේතුව විදිහට අපි තුමු අඹටයක් හිටවනවා. හිටවුවා මේකෙන් අඹ ගහක් හට අරගෙන මේක ගෙඩි රාශියක් පැලවෙනවා. එතකොට අර දැන් කලින් අඹ ගහකින් වැටිච්ච මේ අඹ ගෙඩිය නිසා අඹ ඇටි පැල කළා හැදිච්ච අලුත් ගහ, අලුත් ගහේ හැදෙන ගෙඩි අර අඹ ගෙඩියම නෙමෙයි. හැබැයි ඒනට හටගත්තේ මොකින්ද? අර එකම බීජයකින්. එතකොට මේක ඔව් කිව්වත් වැරදි, නෑ කිව්වත් වැරදි. කෙනෙක් කිව්වොත් එහෙම ආරම්භමයි මේ තියෙන්නේ කියලා එහෙම කියන්නත් බෑ. හැබැයි ඒ අඹ නෙමෙයි කියලා කිව්වොත් ඒත් වැරදි. ඒතර එහෙම කියන්න බෑ. අර හේතුවක් තිබුණා. ඒක නිසා මේ ඵල රාශියක් දැන් හට අරගෙන තියෙනවා. අන්න ඒ වගේ මේ නොසින්දී යන පැවැත්මක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෙමෙයි. එහෙම නැත්නම් එකකට එකක් මොහොතින් මොහොත වෙනස්, එකින් එක වෙනස් ආත්මයන් පවතිනවා කියලා එහෙම කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර අපි කතා කරන පටිච්ච සම්පන්න ධර්මය. ඒ නිසා මේ අවිද්‍යාව පවතින තාක්කල් ඉතුරු සියලු ඵලයන් හට ගන්නවා. අවිද්‍යාව කියන කාරණේ පවතින තාක්කල් සංස්කාර හට ගන්නවා. ඉතින් මෙන්න මේ අවිද්‍යාවේ දුරු කිරීම පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ ඇත්තටම ආචල කසපර කියලා දෙන්නේ. මෙතන තියෙන්නේ අර උච්ඡේද දෘෂ්ටිය හෝ ශාස්වත දෘෂ්ටියට වැටෙන්නේ නැති මධ්‍ය දේශනාව. ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව
කාශ්‍යපේ මේ ශාස්ත්‍රත උච්චේද යන අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවේ සිටියේ තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මයේ දේශනා කරන සීක. ඉතින් මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි බුදුරණන් වහන්සේගේ දේශනාව බවට පත් වෙන්නේ. ඒකෙදී අර උච්ඡේද දෘෂ්ටියම නැත්තම් මේ එකම පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස හෝ එහෙම නැත්තම් එකම පුද්ගලයෙක් නොවන විවිධ විවිධ පුද්ගලයෝ කියන මේ ආත්මභාවයන් තියෙනවා කියන අදහස බුදුරණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. බුදුරණන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. ඉතින් ඒක පිළිගත්තොත් ආත්ම දෘෂ්ටිය අහු වෙනවා. ආත්මයක් පවතිනවා කියන එක්කෝ සිඳි සිඳි යන ආත්මයක් පවතිනවා නැත්නම් නොසිඳි එක දිගට පවතින ආත්මයක් තියෙනවා කියන මේ අදහස් දෙකටම වැටෙනවා. ඉතින් මේ අදහස් දෙක ප්‍රධාන වශයෙන්ම ಭಾರತයේ තිබිච්ච දෙයක්. ඒ ඉන්දියාවේ බුදුන් වහන්සේ පහළ වෙනකොට මෙන්න මේක තිබුණා. ඒ කියන්නේ එක්කෝ මේ දේවල් කරන්නේ මම, එහෙම නැත්නම් එහෙම විඳින්න කෙනෙක් නැහැ. සමහර ගුරු කිව්වා මේ ජීවිතෙන් පස්සේ සියල්ල ඉවරයි. මේකෙන් පස්සේ ආයි ඉපදීමක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් සතුටින් ඉන්න, විනෝදෙන් ඉන්න, කොච්චර පෞකලක් කමන්නේ කියන අදහසක් තිබුණා. සමහර අයගේ තිබුණා මේ ජීවිතේ කෙනා නෙමෙයි ඊළඟට ඉන්නේ. ඊළඟට ඉන්නේ වෙනම කෙනෙක් කියන මේ වගේ මේ විවිධ මත තිබුණා මිසක් අර මේක පිළිබඳව අධ්‍යයනය කළා මේක තේරුම් අරගෙන මේකේ මුල හොයාගත්ත කෙනෙක් පිළිබඳව එහෙම කියන්න බෑ. හැමෝම කියලා තියෙන හැමෝගෙම තියෙන ආත්මයක් පිළිබඳව බොහෝ විට ඔය අපි කියන හින්දු ආගමේ පවා තියෙන්නේ ඒගොල්ලෝ තවසානයේ විශ්වාස කරන්නේ ඇත්තරම නිදහස් වීම කියලා. බ්‍රහ්ම කියන ආත්මයට එකතු වීම තමයි ඒගොල්ලෝ එතනත් කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරන මේ බ්‍රහ්ම කියන தත්වය හරිම පිරිසුදුයි. ඒකෙන් බිඳිච්ච, ඒකෙන් හටගත්ත ආත්ම තමයි මේ මිනිස්සෝ කියලා කියන වින්වෙන් වෙච්ච ආත්ම. අපි ආපහු අර මව් ආත්මයට එකතු වුණොත් එතකොට අපි සියලුසියක් පිරිසුදු ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තර නිවන වගේ වෙනම පැත්තක් කතා කරනවා. නිදහස් වීම පිළිබඳව කතා කරනවා. හැබැයි කතා කරාට ඒගොල්ලන්ගේ තියෙන එතනත් ඒ ගැළවිලා යන තැනත් අන්තිමට ආත්මයක් තියෙනවා කියන අදහස තමයි තියෙන්නේ. ඒ තමයි බ්‍රහ්ම. ඒ කියන්නේ බ්‍රහ්ම කියන ආත්මයේ පිරිසුදුයි. ඒ ආත්මයට තමයි අපි එකතු වෙන්නේ. ඒකෙන් බිඳිච්ච ආත්ම තමයි මේ සියලු සත්වයා කියලා කියන්නේ. ඉතින් එතකොට එතනත් තියෙන ආත්ම ස්වභාවය. නමුත් බුදුදහමේ තියෙන්නේ මේ හේතුඵල සම්බන්ධයක්. ඒතකොට හේතු නැති වුණාම ප්‍රතිඵලය නැති වීම තමයි නිර්වාණය කියන தത്വෙදි තියෙන්නේ. එතන හේතු සහ ඵල සම්බන්ධයක් එතනදි දකින්න නැහැ. මොකද එතනදි හේතු නිරුද්ධ කරලායි තියෙන්නේ. ඒතකොට එතන එහෙම ආත්ම ස්වરૂපයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ මුලින් ඉඳන් අගටම එහෙම ආත්ම කතාවක් නැහැ. අපි සාමාන්‍යයෙන් කියනවානේ මේ ආත්මය ඊළඟ ආත්මය කියලා. එහෙම ආත්මය කිව්වොත් ඇත්තටම වැරදි. අපි කියන්නේ භවය. භවය කියන්නේ පැවැත්මක්. පැවැත්මක් තියෙනවා. ඒතකොට ඒකෙදි මෙහෙම ආත්මයක් කියලා පෙන්වන්න පුළුවන් තත්වයක් නෑ. නමුත් අපේ මනසට ගෝචර වෙන්නේ ආත්ම ස්වરૂපයක් තමයි. ඒ දේ නිසා තමයි අපි හිතාගෙන ඉන්නවා මේ දුක එක්ක මම කරපු දෙයක්, නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක්, නැත්නම් මමත් අනිත්‍ය නිසා මට මේක වෙච්ච දෙයක්. එහෙම නැත්නම් මමත් නොකන අනිත්‍යත් නොකන ඉබේට හෝ හටගත දෙයක් කියන මේ මොනවා හරි පැත්තකින් අපි මේක නිකන් අර යම් ආත්ම ස්වરૂපයකට දාගෙන තමයි බලලා තියෙන්නේ. ඒක තමයි අපි පුරුද්ද. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක මුල හේතුව තමයි, මුල තමයි අවිද්‍යාව. යම් කෙනෙකුට අවිද්‍යාව තියෙන තාක්කල් මේ පැවැත්ම දිගටම යනවා. අවිද්‍යාව තියෙන තාක්කල් අපිට සංස්කාර හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී දුක කියන කාරණාවට හේතුව විදිහට පෙන්වන්නේ ඉතින් මෙන්න මේ පටිච්ච සම්පදායම තමයි. ඒතකොට පටිච්ච සම්පදායට හේතු වෙන පටිච්ච සම්පදායේ හේතුවෙන් මේ හටගන්න දුක විදිහට පෙන්ලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකම තමයි. ඒ කියන්නේ අපි මේ රූපය නිසා, වේදනාව නිසා, සංඥාව, සංකාර සහ විඥාන කියන මෙන්න මේ දුක. මේක උපතින්දලා මරණයටපත් වෙන කම්ම කෙනෙකුට තියෙන දුකක්. අපි මේ රූපය කියලා කියන්නේ ඒක දුක් ගොඩක්නේ. අපිට මේක පවත්වන්න අවශ්‍යයි හැමතිස්සෙම. මේක පවත්වන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒක අපිට අර අපි ඒකට විවිධ ක්‍රම හදාගෙන ඉන්නවා. කොච්චර ක්‍රම හදාගත්තත් ඒ தত্ত্বය වියකෙනකොට, ඒ අපි හදාගත්ත රූපය වියකෙනකොට මේක අපව දුකක් බවට පත් වෙනවා. ඇත්තම දුක විතරක්මයි මේ දුක. අපි සතුටක් කියලා හිතන දේත් අවසාන දුකක් තමයි. මොකද ඒකත් වෙනස් වෙනපත් වෙනවා. ඒ නිසා මේ දුක නැති තැනක් නැහැ.
සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සමස්තයක් වශයෙන් ගත්තාම මේ උපාදානස්කන්ධ පහම දුක්ඛ. අපි මේ ඇලිලා ඉන්න රූපය, ඊට පස්සේ අපිට මේ රූපය නිසා හටගන්න වේදනා, සංඥා, සංකාර සහ විඥාන කියන මේ නාම ධර්ම ටික. මේ ඔක්කොම ඇත්තටම දුකටම තමයි හේතුවක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ගොඩම දුකක්. එක පැත්තකින් මේක දැන් අපිට ඵලයක් විදිහට ලැබිලා තියෙනවා. පරණ හේතුන්ගේ ඵලයක් විදිහට ලැබිලා තියෙනවා. ඉතින් මේ ලැබිච්ච ඵලය නිසා නැවතත් ඒක හේතුවකුත් වෙනවා. ඒ හේතුවෙන් නැවත නැවත දුකත් හට ගන්නවා. මොකද අපි මේ රූප, වේදනා සහ සංඥා නිසා සංස්කාර ඇති කරනවා. සංස්කාර ඇති කරන්නේ නැති කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. මේ සංකාර තියෙන තාක්කල් මේ විඥාන කියන සිත හට ගන්නවා, ඒක කෙලවරක් නැහැ. විඥාන පත්‍ය නාම රූපම. ඉතින් එතකොට නාම රූප හටගත්තට පස්සේ විඥාන නිසා සිතත් නාම රූපත් හටගත්තට පස්සේ මේක ආයතන හයක් බවට පත් වෙච්ච එක තවත් උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. එතකොට අන්නේ උපාදාන ස්කන්ධය නිසා සලආයතන පත්‍ය ඒක නිසා ආයතන හයක් හට ගන්නවා. ඊනා රූපයත් නාම රූප විඥානි සහ නාම රූප කියන දෙකම නිසා. ඊට පස්සේ ආයතන හය හටගත්තට පස්සේ මේක හේතුවෙන් අපිට නැවත නැවතත් අරමුණු පහළ වෙනවා. ඉතින් මේක චක්‍රයක් විදිහට යනවා. මේ සලආයතන නිසා ස්පර්ශ හට ගන්නවා. ආයතන හය තියෙනකන් තමයි අපි ස්පර්ශ හට ගන්නෙ. ඉතින් මේ ස්පර්ශ නිසා වේදනාව හට ගන්නවා. වේදනාව නිසා තෘෂ්ණාව ඇති වෙනවා. තණ්හාව නිසා තමයි ඊට පස්සේ ඉතුරු දිගටම කතාව යන්නේ. ඉපදීම ඇති වෙනවා තණ්හාව නිසා. භවය ඇති වෙනවා. ඊට පස්සේ ජාති, ජරා, මරණ, දුක මේ සියල්ලම හට ගන්නවා. ඉතින් මේක කෙලවරක් නැතුව මේ යන්න හේතු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන අවිද්‍යාව. මේ අවිද්‍යාවේ හේතුවක් කරගෙන අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අපිට මේ හට ගන්න සංස්කාර කියන දේ තමයි මේ දිගරම අපිව මේක ගෙනියන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ අවිද්‍යාව කියන එකට පොඩි උත්තරයක් හොයාගන්න. අන්න එකට තමයි ඇත්තටම අපි මේ භාවනා කරන්නේ. අපි කොච්චරක් අවිද්‍යාවෙන් යුක්තව දවස ගත කරන්න කියලා තේරුම් ගන්න. දැන් අවිද්‍යාව කියනකොට අපිට මේ අතීතයේ ඇතිවිච්ච අවිද්‍යාව හෝ අනාගතයේ ඇතිවි කියලා හිතන අවිද්‍යාවක් නිරුද්ධ කිරීමක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ මේ හටගන්න නියමිත මේ වර්තමාන මොහොතේ පවතින අවිද්‍යාව. ඒතර අපි මේ වෙලාවේ තමයි මේ දුක හදන්නේ ඇත්තටම. වර්තමාන මොහොතේ තමයි අපි දුක හදන්නේ. අපිට දැන් අතීත දේවල් ගැන කොච්චර කතා කරත් තේරුමක් නෑ. දැන් ඒවා නිර්මාණය වෙලා ඉවරයි. අනාගතය ගැන කොච්චර හිතුවත් වැඩන්න ඒක කොහොම වෙයිද කියලා අපි තාම දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ අපේ අවිද්‍යාවක් තියෙනවනේ. අපි රූප වශයෙන් හෝ වේදනා, සංඥා, සංකාර හෝ විඥාන වශයෙන් ඇති වෙන අපිට අවිද්‍යාවක් තියෙනවනේ. අපි විඳින වේදනාව සම්බන්ධයෙන්, අපි දකින රූප සම්බන්ධයෙන්, ඊට පස්සේ ඇහෙන ශබ්ද රූප, විඳින රූප තියෙනවා. ඊළඟට දැනෙන ස්පර්ශයන් තියෙනවා. මේ මේවත් එක්ක අපිට මේ වර්තමාන මොහොතේ හටගන්න සංස්කාර, අවිද්‍යාව නිසා හටගන්න සංස්කාර අපි අධ්‍යයනය කරලා අපි තේරුම් ගත්තේ නැත්නම්, ඒ වුණත් අපි භාවනා කළේ නැත්නම් මේ මොහොතේත් අවිද්‍යාව නිසා සංස්කාර හටගන්න එක කෙලවරක් නෙවෙයි. ඉතින් අන්න ඒක දකින්න තමයි අපි ඇත්තටම භාවනා කරන්නේ. ඉතින් තමයි අපිට සිහිය ඕනේ. අපි සිහියෙන් ඉන්න තාක්කල් අඩුගානේ අපි මුලදී දැනගන්නවා මේක හටගන්න හැටි හරි අපි දැනගන්නවා. සමහර විට මුලදීම අපිට හටගන්න හැටි පේන්නේ නැති වුණත් අඩුගානේ හට අරගෙන යම් තාක් දුර යනකොට හරි පේන්න පටන් ගන්නවා. මොකක් හෝ අපිට රූපයක් නිසා අපිට ඇති වෙනා ද්වේෂය. ඒතර මේක හටගෙන යම් චිත්තක්ෂණ ප්‍රමාණයක් යම් දුරකට ගියාට පස්සේ හරි අපිට වැටහෙනවානේ සිහියෙන් ඉන්න කෙනාට දැන් මම මේ මෙන්න මේ කාරණාව හින්දා ද්වේෂය ඇති කරගෙන තියෙනවා. ඒතර අන්න එහෙම සිහියක් තියෙන කෙනෙකුට තමයි මේ වර්තමාන මොහොතේ තමන් තුළ හටගන්න අවිද්‍යාව මත සංස්කාර ගොඩනගන එක නතර කරගන්න පුළුවන්. ඇත්තටම නතර කරනවත් නෙමෙයි. එතන තියෙන්නේ තේරුම් ගැනීමක් නිසා, අපි අපේ තුල පවතින අවබෝධයක් නිසා, මේ සමස්ත ක්‍රියාවලිය ගැන තියෙන අවබෝධය නිසා අර සංස්කාරය හදන්න තියෙන ඌමනාව නැතුව යනවා. ඇත්තට වෙන්නේ ඒකයි. අපි මුලින්ම දකින්න ඕනේ අපිට මේ සංස්කාර හදන්න තියෙන ඌමනාව මොකද කියලා. මේ ඌමනාව දැනගන්න නම් අපිට
සිහිය පුරුදු කරන්න වෙනවා, භාවනා කරන්න වෙනවා. නැත්නම් අපිට මේ ඇතුලේ අපේ හිත වැඩ කරන විදිහ සංස්කාර කියන මේ සංස්කාර කියලා කියන ඇත්තම ගොඩනගන සිතුවිලි. මේ ගොඩනගන දේවල් අපි දකින අහන විදින දේවල් ඔස්සේ අපි එක එක දේවල් ගොඩනගනවානේ, හදනවානේ ඇතුලේ. හරිය නිකන් අර වැලි මාලිගා හදනවා වගේ එක එක දේවල් ඇතුලේ හදනවා. සමාතේ හදන දේවල් බොරු. අපි හැදුවට මේ දේවල් එහෙම නෙමෙයි. ඉතින් අපේ මුළු ජීවිතේම ගත්තොත් වැඩිපුරම තියෙන්නේ අපි හිතපු දේවල් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. හිතපු දේවල් නෙමෙයි තනි කරම අපි නොහිතපු වෙනම පැත්තක් තමයි තියෙන්නේ. ඉතින් අපි වෙනුවට ඒ අපි අහපු දැකපු විඳපු දේවල් ඔස්සේ ගොඩනගපු ප්‍රමාණය බැලුවොත් එහෙම කොච්චරද? ඒ ගොඩනැගීම නිසා අපි වෙච්ච වෙහෙස කොච්චරද? එහෙම බලනකොට අපිට තේරෙනවා මේ අපි කෙනෙක් භාවනා නොකර හිටියොත් ඒක නා කොච්චර දුකකට පත් වෙනවද කියලා. මොකද හැමතිස්සෙම මේ සංස්කාර ගොඩනගන වී. ඒ කියන්නේ සංස්කාර ගොඩනගනවා කියන්නේ අනිත් පැත්තෙන් ආ ඒක අවිද්‍යාවටම හේතුවක් වෙනවා. මොකද මේක චක්‍රයක්. මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේක චක්‍රයක් වගේ යන දෙයක්. මේ එක එක දේවල් හේතුවි ආය ආය හට ගන්නවා. අපි එක පැත්තකින් අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ගොඩනගනකොට ඒ ගොඩනගපු සංස්කාරම හේතු වෙනවා විඥාණය ඇති වෙන්න. විඥාණය නිසා නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා සලායතන ඇති වෙනවා. එතන සලායතන කියන මේ අපේ ආයතන හය හටගත්තට පස්සේ ඊට පස්සේ ආපහු අර අවිද්‍යාවත් එක්කම මේක තව තව පෝෂණය වෙනවා. ඒ පෝෂණය වෙනකොට ආපහු අපි අර කරන්නේ පරණ සංස්කාර ගොඩනැගීමම තමයි. යම් කිසි කෙනෙක් ඉපදුනාට පස්සේ අර පරණ අවිද්‍යාව තව තව පුරුදු කරනවා මිසක් ඒක දුරු කරන්නේ නැහැ. අපි කරන්නේ අවිද්‍යාව නිසාම මේ තෘෂ්ණාව ඇති කරගෙන පරිශ්‍රණ කර කර ඉන්නවා. අපේ මුළු ජීවිතේම ඇත්තරම තණ්හාව නිසා කරන පරිශ්‍රණයක්. දැන් බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල මේ පටිච්චසමුප්පාදයේ විවිධ ආකාරවලට දේශනා කරලා තියෙනවා. දැන් මහානිදාන සූත්‍රය එහෙම ගත්තාම ඒකේ තියෙනවා වෙනම ආකාරයකට පෙන්නලා. මේ එතන තියෙන මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන ඒ ක්‍රමවේදය නෙමෙයි. එතන තියෙන්නේ තණ්හාව තමයි එතන මුලට දාලා කියලා තියෙන්නේ තණ්හං පටිච්ච පරිශ්‍රණ. තණ්හාව නිසා සත්‍ය පරිශ්‍රණ කරනවා. තෘෂ්ණාව නිසා අපි රූප බලනවා. තෘෂ්ණාව නිසා ශබ්ද අහනවා. තෘෂ්ණාව නිසා අපි කැමති වෙනවා ගන්ධ රස පහස ස්පර්ශ සහ මේ මනසට එන අරමුණු විඳින්න අපි කැමැත්තක් තියෙනවා. තණ්හා පරිච්ඡ පරිශ්‍රණ. එහෙම පරිශ්‍රණ කරන කෙනාට ඊට පස්සේ යම් යම් ඒ තණ්හාවට සාපේක්ෂව නැත්නම් අපි ඒ ඇතිවෙච්ච තණ්හාව තෘප්තිමත් කරන යම් යම් සාධක හම්බ වෙනවා. තණ්හම් පටිච්ච පරිසන පරිසනම් පටිච්ච ලාභ. එතකොට ඒක යා දකින්න ලාභයක් විදියට. තෘෂ්ණාව නිසා දැන් පරිශ්‍රණය කළා. අපි මුළු ජීවිතේම අපි තණ්හාව නිසා එක එක දේවල් හොයනවා. ඉගෙන ගන්න මොකටද? අපිට තියෙන තණ්හාව නිසා ඇත්තට. අපිට අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න විතරක් නෙමෙයි. අපිට අවශ්‍ය ඊට වැඩි දෙයක්. අපේ තෘෂ්ණාව පෝෂණය කරන්න අවශ්‍යයි අපිට. ඒ නිසා අපි පරිශ්‍රණය කරනවා, ඉගෙන ගන්නවා, රැකියා කරනවා, මුදල් හොයනවා, මේ නොයෙකුත් දේවල් කර කර මේ පරිශ්‍රණය කෙලවරක් නැහැ. දිගින් දිගටම කරනවා. ඒ පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් විදිහට අපිට ලැබෙනවා ඒ තණ්හාව පෝෂණය කරන යම් යම් දේවල් ලැබෙනවා. පරිශ්‍රණම් පරිච්ච ලාභෝ. ඒතර ඒක නා හිතනවා මට ලාභයක් ලැබුණා. අපි හිතමු අපි කොහොම හරි මුදල් උපයලා ගත්තා කියලා. මුදල් හම්බ කළා. ඒතර ඒ ලැබෙන මුදල් අපි හිතනවා මට ලාභයක් ලැබුණා කියලා. ඊළඟට ලාභම් පරිච්ච විනිච්ඡය. දැන් මෙයා මේ ලැබිච්ච ලාභය විනිශ්චය කරන්න පටන් ගන්නවා. මට කලින් නම් මෙච්චර තිබ්බේ නැහැ, දැන් නම් මෙච්චර තියෙනවා. හැබැයි මට දැන් මෙච්චර සල්ලි තිබුණාට අරයට දරන්නේ නැහැ. දැන් විනිශ්චය කරනවා. මේක බෙද බෙදා බලනවා. ඒ විනිශ්චය කරන්න ගියාම විනිච්ඡයම් පටිච්ච චන්ද්‍රාගු. ඒ විනිශ්චය කරන කෙනාට චන්ද්‍රාගය හට ගන්නවා. දැන් අර දැන් සල්ලි තිබ්බට මදි. විනිශ්චය කරන්න ගියානේ. දැන් ඉස්සර එච්චර තිබුණේ නැහැ. දැන් ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි සල්ලිත් තියෙනවා. හැබැයි දැන් කොච්චර විනිශ්චය කරත් දැන් කොච්චර ලැබුණත් ලාභ ලැබුණත් විනිශ්චය කරන්න ගියාම මේක ගැන දැන් සංසන්දනය කර කර බලන්න ගියාම තේරෙනවා මේ මම ඉන්න මට්ටම මදි. දැන් බලන්න ඕන තරම් ඔය සමාජයේ ඉන්න අපි කියලා කියන ප්‍රසිද්ධ තරු හම්බ කරනව ඉවරන්නේ නැහැ. සමාජට මේ ක්‍රීඩාවෙන් අයින් වෙලා ඒ කියන්නේ පුළුවන් තරම් හම්බ කරගෙන ඉන්න අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. හැබැයි ඊට පස්සේ ආපහු මොනවා හරි දෙයකින් ඇඩ්වර්ටයිස්මන්ට් එකට හරි ඉඳලා
එක්කෝ නැත්තම් දේශපාලන පක්ෂයකට හරි සම්බන්ධ වෙලා තවත් මොනවාරි හම්බ කරගන්න බලන්න කෙලවරක් නැහැ. මොකද විනිශ්චය කරනකොට අර ඒ තමන්ට ලැබිච්ච ලාභය දැන් කොහොමද දෙන්නේ? හරිම සුළු දෙයක් විදිහට තමයි තියෙන්නේ. පොඩ්ඩයි මට මදි. ඒ නිසා ආය හොයනවා. විනිශ්චයම් පරිච්ච අජ්ජෝසහන ඒ විනිශ්චය කරන්න ගිහිල්ලා ඊට පස්සේ මෙයා මේක බැස ගන්නවා. දැන් එයාගේ අර අදහස තව තවත් දුරට ගැඹුරටම කාවදිනවා. අජ්ජෝසහනම් කියන්නේ ඒක බැස ගන්නවා කියන එක. අජ්ජෝසහනම් පරිච්ච මච්චරියම් ඊට පස්සේ මේ මෙයාට ඇති වෙනවා මසුරු බවක් මේ ගැන. දැන් මෙයාට හිතෙනවා මම තව උපයන්න ඕනේ. මච්චරියම් පරිච්ච පරිග්‍රහෝ ඊට පස්සේ මෙයා මේක දැඩිව ගන්නවා, පරිග්‍රහයට ගන්නවා. ඒ කියන්නේ මම කොහොම හරි මට නැති දේවල් හම්බ කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඔය සීළු පාප ක්‍රියා හටගන්නේ. වංචාව හට ගන්නවා, බොරුව, කීලම, හිස් වචනය, පරුස වචනය ඇතුළු මේ සියලු අර තමන්ට කරන්න පුළුවන් තරම් පව් මේක නා කරන්න පටන් ගන්න ඔන්න ඔය පරිග්‍රහය නිසා. ඒ කියන්නේ මෙයා දැඩිව මේක ග්‍රහණය කරගෙන දැන් කල්පනා කරනවා මම මේක කොහොම හරි කරනවා. පරිග්‍රහම් පිටිච්ච ආරක්කා. ඊට පස්සේ දැන් මේ පරිග්‍රහයට ගත්තට පස්සේ මෙයාට සිද්ධ වෙනවා දැන් මේක ආරක්ෂා කරගන්න සිද්ධ වෙනවා. දැන් මෙයාගේ මේ අදහස නිසා දැන් මෙයා තව තව හම්බ කරන්න යනවා. ඊට පස්සේ තත්ත්වයක් තියෙනවා. දැන් මෙයා ගොඩනගාගත්ත සමාජීය ඉගෙන ගත්තා, නොයෙකුත් දේවල් කළා. දැන් මුදල් හම්බුණා. ඊට පස්සේ සමාජීය තත්ත්වයක් තියෙනවා. දැන් මේ මසුරුකමින් ගිහිල්ලා අල්ලගත්ත දේ දැඩිව ගත්ත දේ දැන් මෙයා ආරක්ෂා කරන්න ඕනේ. ආරක්ෂාදිකරණ දණ්ඩාදාන සත්තාදාන තුවන්තුව පිරිසුණි මුසාවාදී කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. මේක නම් මේක ආරක්ෂා කරන්න ගිහිල්ලා දඬු මුගුරු අතර ගන්නවා. බොරු කියලා මිස් වචන පරුස වචන කියනවා. නොයෙකුත් පාප කර්ම අනේක පාපක අකුසල ධම්ම සම්බවಂತಿ. මේ හේතුව නිසා මෙයාට නොයෙකුත් පාප ධර්ම හට ගන්නවා. ඉතින් මේකට හේතුනේ හරි තෘෂ්ණාව තමයි. හරි යාට මුලින් තිබිච්ච තෘෂ්ණාව. ඒතකොට මේ බුදුරණවහන්සේ මේ සංසාර චක්‍රයේ මේ භව ගමන හැදෙන හැටි පෙන්නපු විවිධ ක්‍රම තියෙනවාද? මේ එකක් තමයි පටිච්චසමුප්පාදය කියලා අපි දන්න ඔය පියවර 12. ඇත්තට මේක පියවර 12 විදිහට පෙන්වනකොට ඕක අපිට ඕනනම් තව විස්තර කරගන්න පුළුවන්. තව කුඩා අනු කුඩා කොටස් වලට බෙදාගෙන. ඉතින් ඒක තව තැනක බුදුරණවහන්සේ දේශනා කළේ ඔන්න විදිහට තණ්හාව නිසා කෙනෙක් තණ්හා පටිච්ච පරිේෂණ කරන හැටි. ඉතින් එතකොට අපි බලන්න ඕනේ දැන් අපි මේ කරන පරිේෂණේ ආර්ය පරිේෂණයද කියලා තමයි බලන්න තියෙන්නේ. ආර්ය පරිශ්‍රණයක් නම් එහෙනම් ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ අපි මේක ගැලවෙන පැත්තට තමයි හොයන්නේ. එහෙම නැත්නම් අනිත් හැම එකම මොකද්ද? අපි මේ කරන අපේ භවය හදාගන්න අවිද්‍යාවෙන් කරන සංස්කාර ගොඩනැගීමක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ සංස්කාර නිසා විඥාණය අර හොඳ නරක බෙද බෙදා බලන හිතක් ඇති වෙනවා. ඉතින් එතකොට අපි මේ දේවල් බෙද බෙද අන්තිමට ඒ හිත නැවත කොහේ උප්පත්තියක් ලබනවා. ඒක නිසා විඥාන පත්‍යා නාම රූප ඇති වෙනවා. නාම රූප ඇති වුණාට පස්සේ ඒක සලආයතනයක් හට ගන්නවා. ඒක ආයතන හයකට බෙදෙනවා. බෙදුනට පස්සේ ඒකෙන් හට ගන්න ස්පර්ශය නිසා, එහෙම නැත්නම් ඒකෙන් විඳින දේවල් නිසා අපිට වේදනාවන් හට ගන්නවා. ඒවට අපිට තණ්හාව හට ගන්නවා. ඉතින් මේ තණ්හාව අපි ආපහු අර චක්‍රෙම ගෙනිනවා. එකම තැන කරකැවෙනවා. එකම තැන කරකැවෙනවා. දැන් ඊකමඩ හිතලා බලන්න අපි කොච්චර හොඳ විදිහට අපි ආයේ හොඳ විදිහට කියන අපි හිතන විදිහට අපි සියල්ල සර්ව සම්පූර්ණ ආය ආත්ම භවයක ඉපදුනා කියලා ආය භවයක ඉපදුනා කියලා හිතන්නේ. ඊළඟ භවයට අපි යනවා. 100%ක් සර්ව සම්පූර්ණ අපි හැමදේම තිබිලා ඉපදෙනවා. ඉතින් එතකොට ඒකේ තියෙන මොනවද අපහම? ආහාර ගන්නවා, ඉගෙන ගන්නවා, මොන හරි කරනවා. සාමාන්‍ය සමාජ සම්මතයේ ජීවත් වෙලා මරණයටපත් වෙනවා. ඉතින් ඕකම තමයි දැනුත් වෙන්නේ. ඒ නිසා අපි මේ අනාගතය පිළිබඳව හිතලා හෝ අතීතය පිළිබඳව හිතලා කළ යුතු වැඩක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ වර්තමාන මොහොතේ පවතින තත්ත්වය තේරුම් අරගෙන අපි මේ දැන් තියෙන අවිද්‍යාවක් තියෙනවානේ. මන් තුල වැඩ කරන අවිද්‍යාවක් දැන් තියෙනවානේ. අපි අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපිට දැන් අතීතය ගැන කොච්චර හිතුවත් අපිට අතීතය ගැන හිතන්න වෙන්නේ මේ මොහොතේම තමයි. අනාගතය ගැන කොච්චර හිතුවත් අපිට අනාගතය ගැන හිතන්න වෙන්නේ මේ මොහොතේම තමයි. ඉතින් අපේ අනාගතය ගොඩනැගෙන්නේ අපි මේ වර්තමාන මොහොතේ කරන දේ අනුව. ඒ නිසා අපි ඕනට වඩා අතීත අනාගත පැත්තට බර වෙන්නේ නැතුව බුදුරණවහන්සේ මේ දේශනා කරන මධ්‍යම ප්‍රතිපදාව
මේ මැදින් යන ගමන මධ්‍යස්ථව යන ගමන තේරුම් ගන්නයි තියෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන දේක් තමයි අපි මේ භාවනා වශයෙන් වඩන්නේ. හැමතිස්සෙම අපි උත්සාහ කරන්නේ මේ අපි රහත් වෙන්න හෝ නැත්නම් මහා ප්‍රඥාවන්තෙක් වෙන්න නෙමෙයි. අපි උත්සාහ කරන්නේ අඩුම තරමේ අපේ මේ තියෙන අවිද්‍යාව, අපේ මෝඩකම තේරුම් ගන්න. අපිට යම් කිසි රූපයක් දැක්කහම මං ඒක පිළිබඳව ලෝභය හෝ ද්වේෂයද ඇති කරගන්නේ. එතකොට අපිට පේනවනේ අපේ මෝඩකම. ලෝභය ඇති වුණත් මම මෝඩයි, ද්වේෂය ඇති වුණත් මම මෝඩයි. ඉතින් අපි ඒ අපේ තියෙන දුර්වලතාවය පිළිගන්නකම් අපිට කවදාවත් මේකෙන් ගැලවෙන්න බෑනේ. ඒ නිසා මේක තියෙන ඇත්තම මේ තමන්ගේ අඩුපාඩුව තේරුම් ගැනීමක් තියෙනවා. එහෙම තේරුම් ගන්නකොට අපිට තේරෙනවා මේ අවිද්‍යාව නැති තැන අපිට සංස්කාර හටගන්න දෙයක් නැහැ. දැන් අපි හිතමු අපිට මේ වෙලාවේ අපි නොදැක්ක, අපි මේ තාක් නොදැකපු රූපයක් පිළිබඳව අපිට සංස්කාර හටගන්න විදිහක් නැහැ කවදාවත්. මේ අපි දැකපු අහපු විඳපු දේවල් වලින්මනේ අපිට හටගන්නේ. නමුත් අපි උත්සාහ කරන්න පුළුවන් තරම් මේ රූප වැඩි කරගන්නනේ. ශබ්ද, ගන්ධ, රස, පහස මේ සියල්ල වැඩි කරගන්න උත්සාහ කරන්නේ. හැබැයි වැඩි කරන ගන්න තරමට අපිට අවිද්‍යාවක් තියෙනවා. ඒ අවිද්‍යාව තියෙන තරමට අපිට සංස්කාර පහළ වෙන හැම තිස්සෙම දේවල් හිතන්න ඕන. භෞතික දේවල් වැඩි කෙනාට හිතන්න තියෙන ප්‍රමාණය වැඩි. හැබැයි ඉතින් කෙනෙක්ගේ භෞතික දේවල් වලට ඇලි කොච්චර ඇලිලද කියන එක, කොච්චර බැඳීමක් තියනවද කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් අපි මේ භෞතික දේවල් වලට ඒ කියන්නේ එතන තෘෂ්ණාව තමයි, තෘෂ්ණාව ඇති වෙන්නේ තවිද්‍යාවෙන් හින්දානේ. ඒතකොට අපේ අවිද්‍යාවමයි ඒකට හේතුව. අපේ යම්තාක් අවිද්‍යාව තියනවද එහෙනම් ඒ තාක් අපිට සංස්කාරත් හට ගන්නවා. ඉතින් අන්නේ අවිද්‍යාව අඩු වෙන තරමට අපේ මේ අපිට හිතන දේවල් අඩුයි. දැන් භාවනා කරනවා කියලා කියන්නේ ඇත්තටම තව දෙයක් හිතේ තියෙනව නෙමෙයි. අපි මේ ලෝභයෙන් මොනවා හරි පොරකාගෙන දෙයක් ගන්න යනවා නෙමෙයි. ඒක මේ අපි පුළුවන් තරම් අවිද්‍යාව අඩු කරන සංස්කාර අඩු කරන ක්‍රමයක්. ඉතින් අපි සංස්කාර ගැන කතා කරනකොට සංස්කාර තුනක් තියෙනව නේද? කාය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාර කියලා. අපි භාවනාවදී කරන්නේ පුළුවන් තරම් මේ සංස්කාර தත්ත්වය අඩු කරමු. වාඩි වුණාම අපි කයෙන් වචනෙන් කරන දේවල් නැහැ. හැබැයි පුංචි සංස්කාරයක් තියෙනවා, ඒක තමයි කාය සංස්කාරයක් තියෙනවා, ඒක තමයි ඔය හුස්ම රැල්ල වැඩ කරන එක. ආශ්වාස ප්‍රශ්වාස කියලා කියන්නේ කාය සංස්කාරය. ඒක හැබැයි හරිම අඩු එකක්. ඒකේ තෘෂ්ණාව ඇති කරගන්න තරම් හේතුවක් නෙමෙයි ඒක. හැබැයි නැත්තේත් නැහැ. ඒකටත් අපිට අපි අරමුණ නැති වුණාම අපි පශ්චාත්තාප වෙනවනේ. භාවනා කරන්න ගියාම මට අරමුණ පේන්නේ නැහැ. ඒතර මේ පුංචි සංස්කාරය ගැනත් අපිට මොකද්ද අමුතු ග්‍රහණයක් තියෙනවා. මොකද අපි යන්නේ භාවනා කරන්න ආත්ම දෘෂ්ටි. අපිට තියෙන්නේ මේ මම භාවනා කරනවා කියන හැඟීමනේ. ඉතින් ඒක තියෙන තාක්කල් අපි අරමුණු හොයනවා, අරමුණු වෙනස් වෙනකොට බනිනවා, කලබල වෙනවා, අපිට ඉපා වෙනවා, මේ හැමදේම තියෙනවා. හැබැයි මේ මෙතන මේ දෘෂ්ටියක් නැතුව මෙතන මේ හේතුඵල සම්බන්ධය අපි තේරුම් ගත්තාම, මේ මට අවිද්‍යාව තියෙන තාක්ක සංස්කාර හට ගන්න හැටි අපි තේරුම් ගත්තාම, අන්න එතකොට අපිට තේරෙනවා මේක මේ පැවැත්මක්. මේක පැවැත්මට අදාළ දෙයක් නිසා මේකේ මම පුද්ගලික වශයෙන් බෙදා ගන්න දෙයක්වත් මට එහෙම කිසිම දෙයක් නැහැ. එතකොට අපි අන්නේ ස්වභාවික පැවැත්මට එකතු වෙනවා. නැත්තම් අනුගත වෙනවා. එහෙම අනුගත වෙච්ච කෙනාට අර බුදුරන් වහන්සේ කියන මේ පැවැත්මෙන් ඇති වෙන පීඩාව නැතු වෙනවා. ඒ විඩාව නැතු වෙනවා. ඒ වෙහෙස නැතු වෙනවා. නමුත් සීරසියක් නැතු වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. කොහොමවත් පැවැත්මක් තියෙන තාක්කල් එතනේ දුකක් පවතිනවා තමයි. දුක කියන දේ බුදුරජාණන් වහන්සේ මේක පිළිගන්නවා. උන්වහන්සේ දේශනා කරන දේන් තියෙනවා මේ දුක කියන දේ උන්වහන්සේ පිළි අරගෙන තමයි කතා කරන්නේ. දුකක් තියෙනවා. එහෙම නැතු මේ පුද්ගලයෙක් ඉඳලා දුකක් විඳිනවා කියන එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මේ හේතු ගණනාවක් නිසා හටගත්ත ඵලයක් තියෙනවා. අන්නේ ඵලයේ තියෙන තාක්කල් දුකත් පවතිනවා. ඉතින් පුළුවන් තරම් මේ හේතු නිරුද්ධ කරන්න උත්සාහ කරනකොට අර ප්‍රතිඵලයන් ඉබේටම නිරුද්ධ වෙගෙන යනවා. ඒතර අන්නේ ක්‍රියාවලිය තේරුම් ගන්න එක තමයි අපි මේ භාවනාවේ සිහියෙන් ඉඳලා උත්සාහ කරන්නේ. මම කොච්චර ඇත්තටම බලන්න මම කොච්චර මෝඩද කියලා. වෙන මොකක්වත් නෙමෙයි. අර ධම්මපදයේ දේශනා කරලා තියෙන්නේ යෝ බාලෝ මඤ්ඤති බල්ලයන් පඬිතුව අපි තේනසු. යම් කෙනෙක් දන්නවනම් මම මෝඩයි කියලා. බුදුරණවහන්සේ දේශනා කරන්නේ ඒ කෙනා ප්‍රඥාවන්තයි. යම් කෙනෙක් දන්නවනම් තමන්ගේ තියෙන යෝ බාලෝ මඤ්ඤති බල්ලයන් යම් කිසි බාලයක් කියලා කියන්නේ මෝඩයනේ.
අවිද්‍යාව තියෙන කෙනා නෑ. අම්මා අවිද්‍යාව තියෙන කෙනෙක් තේරුම් ගන්නවා නම් මට අවිද්‍යාව තියෙනවා කියලා. ඒකෙන් මේ කෙනා ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙනවා. මොකද එයාට විතරයි පුළුවන් මේ අවිද්‍යාව නැති කරගන්න. මේ මෝඩකම නැති කරගන්න පුළුවන්. දන්න කෙනාට විතරයි එහෙම නැති කෙනා හැමතිස්සෙම මේක තමන්ට හේතු කරනවා, අනුන්ට හේතු කරනවා, නැත්තම් නොපෙනෙන බලවේගයකට හේතු කරලා ඒක මගහැරලා කොහොම හරි මේ తాවකාලික සතුටක් හොයනවා. తాවකාලික සතුට හෙව්වට ඒ සතුටත් පවතින දෙයක් නෙමෙයි. ඒකත් වෙනස් වීමට ලක් වෙනවා. එතකොට ආපහු දුකම තමයි හටගන්නේ. ඉතින් මේ පැවැත්මේ තියෙන දුකම විතරයි. දුකම තමයි ජීවිතේට හැමදාම කියලා කියන්නේ. දුකම තමයි හැමදාම තියෙන්නේ. ඉතින් අපි මේ දුක නැති වෙයි කියලා හිතාගෙන තමයි අපි හැමතිස්සෙම වැඩ කරන්නේ. අපි සතුටින් ඉන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අපි දුකේ ඉන්නවා කියන එකනේ. නැත්තම් ඉතින් ආය අමුතුන් සතුටක් හොයන්න අවශ්‍ය නැහැනේ. දැන් ඇයි අපි මේ නිවන් දකින්න උත්සාහ කරන්නේ? දුකේ ඉන්න හින්දා. ඒ කියන්නේ අපි අපි අපිට අඩු ගන්න මේ දුක පිළිබඳව තේරලා හරි තියෙනවා. ඉතින් මේ ආචිල කසප කියන්නේ තන්නේ වගේ මේ දුක පිළිබඳව තේරිච්ච මිනිස්සෙක්. අන්තිමට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගම පැවිදිලා ඒක නෝ තමගේ ඒ ගමන යනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මෙතනදී ඇත්තරම කරලා තියෙන්නේ අර ඒ අචල කස්සපට මේ තිබිච්ච ಭಾರತೀಯ සමාජයෙන් ඔලුවට දාගත්ත අර ආත්ම දෘෂ්ටිය නැති කරන එක තමයි කරලා තියෙන්නේ. ආත්ම දෘෂ්ටිය නැති කරලා ඒ කෙනාට කියලා දෙනවා මේ පැවැත්ම පිළිබඳව තියෙන දේ. ඒක මේ බුදුහාමුදුරුව කරන එකක්වත් වෙන දෙවි කෙනෙක් කරන දුකක්වත් එහෙම නැත්නම් මේ වෙන කවුරු හරි අපිට හම්බෙන්නේ දින්දා මිනිස්සෙක් කරන දුකක්වත් නැත්නම් මේ මම කරගත්ත දුකක්වත් කියලා එහෙම කියන්න එපා කියලා තමයි කියන්නේ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. මොකද මේක පැවැත්මක්. කලින් භවයේ හිටියේ මම කියලා කිව්වොත් ඒකත් වැරදි. මම නෙමෙයි කිව්වොත් ඒකත් වැරදි. එතනක් තිබුණේ හේතු නිසා හටගත්ත ඵලයක්. දැන් ඒක හේතුවක් වෙලා ඒ ඵලය හේතුවක් වෙලා දැන් තවත් අලුතින් ඵලයක් හට අරගෙන තියෙනවා. අර අඹෑටි කතාව වගේ තමයි. අඹෑටියක් හිටෙව්වා. දැන් ඒකෙන් තව අඹෑට රාශියක් හට අරගෙන තියෙනවා. කලින් භවයේ මගේ ඒ කර්ම ආදී දේවල් හේතු නිසා අවිද්‍යාව සහ ඒ කර්මාදී හේතු නිසා දැන් මට තවත් උපාදාන ස්කන්ධයක් හට අරගෙන තියෙනවා. දැන් මේකේ මේ උපාදාන ස්කන්ධය නිසා මට තවත් ඉදිරියට කර්ම රැස් වෙනවා. ඉතින් අපිට පුළුවන්ද මෙන්න මේ අවිද්‍යාව හේතුවෙ මම මේ කර්ම රැස් කරන එක නතර කරගන්න? ඉස්සලම ඒක නතර කරන්නත් බලෙන් නතර කරන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ මේ යාන්ත්‍රණය තේරුම් ගන්න. මේක සිද්ධ වෙන හැටි, තමන් තුළ වැඩ කරන හැටි. අන්න එතකොට තමන්ට තේරෙනවා මේ මේක හැදෙන වෙලාවට තේරුම් ගන්න කෙනාට ඒකෙන් ගැලවෙන්න පුළුවන්. අතීතේ හෝ අනාගතේ නෙමෙයි වර්තමාන මොහොතේ. මේ මොහොතේ තමන් තුළ අවිද්‍යාව ගොඩනැගෙන හැටි. රූපයක් දැක්කම තමන්ට මොනවද හිතෙන්නේ? එහෙම නැත්නම් රූපයක් දැක්කම තමන්ට කොහොමද දැනෙන්නේ? ඒ දැනෙන දේවල් ඔස්සේ තමන් කොහොමද හිතන්නේ? ඊට පස්සේ යම් වේදනාවක් විඳිනකොට තමන්ට කොහොමද දැනෙන්නේ? ඒ දැනෙන ඒ විඳින වේදනාව ඔස්සේ තමන් මොනවද හිතන්නේ? මනසට එන්නේ මොනවද? සැප වේදනාවක් නම් සැප වේදනාවක් බව දැනගන්නවා. දුක් වේදනාවක් නම් දුක් වේදනාවක් බව දැනගන්නවා. එහෙම නැතුව මේ මම විඳිනවා හෝ මම සැප විඳිනවා මම දුක් විඳිනවා කියන එහෙම අදහසක් නෙමෙයි බුදුදහමේ තියෙන්නේ. තියෙන්නේ මේ හේතුන් නිසා දැන් මට උපාදාන ස්කන්ධ පහක් තියෙනවා. ඒ නිසා ඕන්න දැන් සැප වේදනාවක් ලැබෙනවා. ඉතින් මම ඒකට ඇලෙන්න ඕනෙත් නැහැ. ආයෙ බලාපොරොත්තු වෙන්න ඕනෙත් නැහැ. ඒක හේතුන් නිසා හටගත්ත දෙයක්. ඔන්න මම දැන් දුක් වේදනාවක් විඳිනවා. ඉතින් ඒකත් අපි මම කියා ගන්න හෝ මම විඳිනවා කියා ගන්න යන්නේ නැහැ. දැන් මේ වෙලාවේ පවතින දුක් වේදනාවක්. ඒක තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අපි ඒ කොස්සේ අර බොහෝ සංස්කාර රැස් කිරීම දුරු කරන එක තමයි කරන්නේ. සංස්කාර හටගන්න තියෙන ඉඩ නැති කරනවා. ඒකට තියෙන හේතුව නැති කරනවා. අවිද්‍යාවනේ හේතුව. දැන් මම විඳිනවා කිව්වොත් නේ අපිට මේක වැඩි කරගන්න ඕනනේ. සතුට නම් මමයි විඳින්නේ. අනිත් අය විඳින්න බෑ එහෙනම් කියන මේ වගේ බෙදා ගැනීමක් හටගන්න. එතකොට අපි එච්චර දුර යන්නේ. අපි කල්පනා කරනවා දැන් මේ මොහොතේ සතුටක් පවතින එච්චර. ඒක මම විඳිනවා කියලාවත් මම විඳින්නේ නෑ කියලාවත් එහෙම මොකුත් කියන්නේ නැන්නේ. ඒක තමයි අපි කියන්නේ යථාභූත ඥාන දර්ශනය කියලා. මේ ඇතිදී ඇති හැටියෙන් දකිනවා. විඳින සතුටක් තියෙනවා. විඳවන දුකක් තියෙනවා එච්චර. ඒ හැමදේම ගම්යම් හේතුන් නිසා හටගත් දේවල්. ඉතින් අපිට 100ක් හේතුව මේකයි කියලා දැනගෙන ඉවර කරන්න බෑ එක එක දේවල් වලට. අපි උත්සාහ කරනවා මේ මොහොතේ ඒ ඇති වෙන දේවල් නිසා අර ඇති වෙන ඒ හටගන්න අවිද්‍යාව නිසා හටගන්න සංස්කාර
පුළුවන් තරම් අවම කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපිට මේ අපි හොයන නිදහස හොයාගන්න තියෙන ක්‍රමය. කොහොම වුණත් අවසානයේ මේ සියල්ලම මිදෙනකම් පිරිනුවන් පානකම් අපිට අර පරණ හේතු නිසා හටගත් දුක අනිවාර්යයෙන්ම පවතිනවා. ඒ හටගත් උපාදාන ස්කන්ධ දුක කොහොමද පවතිනවා? ඉතින් ඒකට අපිට ඒකත් එක්ක යම් පමණකට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි භාවනා කරලා උත්සාහ කරන්නේ අන්නේ තමන් තුළ තියෙන අඩුපාඩුව, තමන් තුළ තියෙන මේ දුර්වලතා, එහෙම නැත්නම් තමන් තුළ තියෙන ඇත්තම දුර්වලතාවයකට වැඩි එක ස්වභාවයක්. අවිද්‍යාව කියලා කියන්නේ මේ ඕනම සත්වයක් තුළ පවතින ස්වභාවයක්. අන්නේ අවිද්‍යාව තේරුම් ගන්නයි. ඉතින් මේ අවිද්‍යාව තේරුම් ගන්න අපි මේ සිද්ධ කරන භාවනාවත් අපේ ධර්ම සාකච්ඡා ඇතුළු ධර්ම දේශනාවනුත් සියලු දෙනාටම අවිද්‍යාව තේරුම් ගැනීම පිණිස එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි එනම් අද ධර්ම දේශනාව අවසන් කරලා අපිත් මේ පින් අනුමෝදන් වෙමු. සියලු සත්වයන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් එක්තාවතා චාදී ගාථා සජ්ජානා කරමු.